කොවිඩ් එන්නත් මිලදී ගන්න තිබුණු මුදල් ගජමිතුරන්ට සීනි ගේන්න බදු සහන දීලා රුපියල් බිලියන ගණනින් නැති කළ අයුරු ඔබට මතකද? රටේ ජනතාවගේ පොල් තෙල් බෝතලෙන් සුදු ලුණු ගෙඩියෙන් බදු වංචා කළ අයුරු ඔබට මතකද? ජනතාව ජීවත් කරන්න අත්‍යවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ ගෙන්වන සියලුම දත්ත එකවර මැකුණේ ඇයි? පොහොර නැතුව චීන නැවකට ඩොලර් මිලියන 6.9ක් ගෙව්වා ඔබට මතකද? ඉන්දියානු සමාගමක් එකපාරට ඇවිල්ලා නැනෝ නයිට්‍රජන් පොහොර කියලා එකක් වැඩි මිලට අරගෙන අහිංසක ගොවීන්ට දුන්නා මතකද? අන්තිමට ගොයංගස් බල්ලෝ කෑවා ඔබට මතකද? මේ හැමදේකින්ම විනාශ කළේ රටේ ජනතාවගේ මුදල්. මේවා උදාහරණ කිහිපයක් පමණයි. මේ සේරම කියන්න කිව්වොත් අද ප්‍රවෘත්ති අහන්න වෙන්නේ නැහැ. මේ ආකාරයට අපේ ආර්ථිකය වටලා සිදු කළේ කුමක්ද? විදේශ රටවලට රටේ සම්පත් කුණු කොල්ලයට ලබා දීම නොවේද? මෑත කාලයකදී කිවිසුම් හොරෙන් අත්සන් කළේ මේ නිසා නොවේද? බලශක්ති අර්බුදයක් මැද්දේ මහා රෑ අත්සන් කරපු රටට අහිතකර බලපෑම් ඇති කරන ඇමරිකාවේ නිව් ෆෝර්ට්‍රස් කිවිසුමට දැන් කුමක් වේද? ඉන්දියාවට සාම්පූර්ණ සහ උතුරේ දූපත් තුනක වටිනා ඉඩම් ව්‍යාපෘති සඳහා ලබා දීමට ඇති කරගත් එකඟතාවලට දැන් කුමක් වේද? කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමෙන් ආපහු ගනීද? රටේ සාමාන්‍ය ව්‍යාපාරිකයන්ට නැති සහන චීන වරාය නගරයට ලබා දී සම්මත කළ පනතට කුමක් වේද? ගෑස්, තෙල්, බෙහෙත් නැතුව පැය ගණන් පෝලිම්බල ඉන්න ජනතාවට නම් මෙම දූෂණ, වංචා සහ ද්‍රෝහී කිවිසුම් හොඳින් මතකයි.